නෑ මෙන්න මෙන්න අන්න ඔන්න ඔන්න කොටිය එළියට බැන්න ඔන්න කොටිය එළියට බැන්න ඕක තමයි හැටි අපි කවුරුවත් එහෙම විශේෂ ඒකට මේ ඔයාට නෙවෙයි මම කියන්නේ තොප්පි දාගන්න එපා ඔප්පි දාගන්න එපා ඔයාට ඇමතුමා සූදානම් නෑ ඔබතුමාගේ ප්‍රශ්නෙට උත්තර දෙන්න ඇමතුමා සූදානම් නෑ ඔබතුමාගේ ප්‍රශ්නෙට උත්තර දෙන්න නෑ ඔබතුමා හයියෙන් කෑ ගැහුවට මම බය වෙන්නේ නෑ බොහොම ස්තුතියි විනාඩි දෙකක් දෙන්න උදේ ඉවසන්නනේ ගරුමන්තුමා ඉස්සෙල්ලා සංවේදී ගරුමන්තුමා පොඩ්ඩක් නිශ්ශබ්ද වෙන්න ගරුමන්තුමා නිශ්ශබ්ද වෙන්න පොඩ්ඩක් ඔබතුමාට කාරණයක් පැහැදිලි කරලා දෙන්න ඉස්සෙල්ලා අධ්‍යාපන අමාත්‍යාංශයේ සංවේදී ප්‍රශ්න ගණනාවක් නිසා තමයි වැඩිපුර වෙලාවක් එතුමාට ලැබලා දුන්නේ දැන් මේ අමතර ප්‍රශ්නයක් ඒ නිසා හැම එකකටම මෙහෙම උත්තර දෙන්න පුළුවන් කමක් නැහැ ඒ නිසා මේ සභාව කරන විදියක් තියෙනවා ක්‍රමයක් තියෙනවා ඒ විදියට කරන්නේ ඔබතුමා හයියෙන් කෑ ගැහුවට මම බය වෙන්නේ නැහැ බොහොම ස්තුතියි නෑ මට හොඳට දැනෙන ඔය සංවේදීකම් මොකද්ද කියලා. හරි ගරු ඇමතුමා කැමැත්තක් තියෙනවා එතුමාගේ ප්‍රශ්නෙට කෙටියෙන් උත්තරයක් දෙන්න. නෑ මන්ත්‍රීතුමා ඔබතුමාට අවස්ථාව දුන්න ඇමතුමා. දැන් ඔබතුමා ප්‍රශ්නේ කිව්වනේ ඇතිනේ දැන්. නෑ තවත් දෙන්න පුළුවන් කමක් නෑ මට ඔබතුමා කියන කේ මට මේකෙන් තේරෙන හොඳට බොහොම ස්තුතියි ගරු ඇමතුමා උත්තරයක් දෙන්න හරි කියන්නේ විනාඩියෙන් කියන්නේ නා විනාඩියෙන් කියලා අවසන් කරන්න ගරු ඇමතුමා ගරු කතරගතුමනි මොකද සංවේදී මොකද සම්බන්ධත් කරගෙන යන්නේ ගෞරව ප්‍රතිසභානායකරලි නිංග තීර්මන මූලාසනයට ගරු කළ යුතු වෙනවා ඕනේ ඕනේ ප්‍රශ්න අහන්න පුළුවන් කමක් නැහැ හරි බොහොම ස්තුතියි බොහොම ස්තුතියි ඉවර කළා තියෙනවා ඔබතුමා මේ පාර්ලිමේන්තුව ගෙනියන්න පාර්ලිමේන්තුවක් විදියට හොඳයි බොහොම ස්තුතියි ගරු පාර්ලිමේන්තුව ගෙනියන්න ගරු ඇමතුමා ඇමතුමාගේ එකඟතාවයක් නැහැ ඔබතුමාගේ ප්‍රශ්නෙට උත්තර දෙන්න ඒ නිසා මේ තවත් ඔබතුමාට ප්‍රශ්න අහන්න උත්තර දෙන්න වෙලාවක් දෙන්න විදියක් නැහැ ප්‍රශ්න අංක 10 ගරු මිලාන් ජයතිලක මැතිතුමා අහන මන්ත්‍රීතුමා නිශ්ශබ්ද වෙන්න ඔබට මන්ත්‍රීතුමා අපේ අවස්ථාවට ඉඩ දෙන්න ඇමතුමා සූදානම් නෑ ඔබතුමාගේ ප්‍රශ්නෙට උත්තර දෙන්න ඇමතුමා සූදානම් නෑ ඔබතුමාගේ ප්‍රශ්නෙට උත්තර දෙන්න නෑ දැන් කිව්ව තවත් වෙලාව දෙන්න පුළුවන් කමක් නෑ මිලාන් ජයතිලක මැතිතුමා ප්‍රශ්නේ අහන්න අහනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි අහනවානේ හරි ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ පාර්ලිමේන්තුවේ 11ට මේ ප්‍රශ්න අහලා ඉවර වෙන්න ඕනේ කියලා දන්න නිසා අපි උපදේශක කාරක සභාවේ 11ට දාලා තියෙනවා ඊට අමතරව දාලා තියෙනවා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ විශේෂ පනත් සංශෝධනය පිළිබඳ සාකච්ඡාවක් 11ට තවත් ආයතන ගණනාවක සාකච්ඡා මේ වෙනකොට පැවැත්වෙනවා එතකොට රාජ්‍ය නිලධාරී අමාත්‍යංශ ලේකම්වරු 150ක් 200ක් මේ පාර්ලිමේන්තු සංකීර්ණයට ඇවිල්ලා මන්ත්‍රීවරු ඒ තැන්වලට ගිහිල්ලා බලාගෙන ඉන්නවා. හැබැයි කිසි ගාණක් නැතුව සංවේදී හෝ අසංවේදී හෝ මොන මොන ප්‍රශ්න තිබුණත් කාලය දිගටම අරගෙන යනවා. කාලයයි වඩාත්ම සංවේදී. ඒ කාලය නිසි ලෙස කලමනාකරණය කරගන්නේ නැතුව අහන්න ඕන ප්‍රශ්න අහන්න ඕන වෙලාවට අහන්නේ නැතුව ඒකට මේ ඔයාට නෙවෙයි මම කියන්නේ තොප්පි දාගන්න එපා. ඔප්පි දාගන්න එපා ඔයාට. මේ මම කියන්නේ. හරිද? එතකොට මේකේ සියලු දෙනා තේරුම් ගන්න ඕනි දෙයක් තියෙනවා. මේක මම මට රාසමාණිකම්ද කවුද කියලා වැඩක් නැහැ. මම මේ කියන්නේ මේක මම කියන්නේ. ගරු මන්ත්‍රීවරනි ශබ්ද වෙන්නේ අමතුමා ප්‍රශ්නේ උත්තර දෙන්න. නියෝජ්‍ය කතානායකතුමනි අනිත් වැඩක් තියෙනවා. ඒ නිසා අපිට මේ වෙලාව කලමනාකරණය කරගන්න ඉඩ දෙන්න. හැබැයි දැන් මම මේ අනිත් සියලු දෙනා ගැන පොදුවේ කතා කරද්දී රාසමාණික්‍යම් මන්ත්‍රීතුමා ගරු මන්ත්‍රීවරනි නිශ්ශබ්ද වෙන්න ඔබතුමා කරුණා කළා මේ සභාව වැඩ කටයුතු කරගන්න ඉඩ දෙන්න. ඔබට කියන්නේ කට වහගනි. ඔයාට කියන්නේ නෑ. මේ හැම කෝලෙත් කතා කරන්නේ පිස්සෙක් වගේ. පිස්සෙක් වගේ කතා කරන්න බෑ මේක පාර්ලිමේන්තුව. ඔළුවක් තියාගන්න ගරු මන්ත්‍රීවරනි කරුණා කළා වාඩි වෙන්න ඔබතුමා. ඔබතුමා කරුණා කළා වාඩි වෙන්න. හරි ගරු නියෝජ්‍ය කතානායකතුමනි උත්තර දෙන්න මම මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න කලින් මම විශේෂයෙන්ම කියන්න ඕනේ දැන් මේ අවස්ථාවේදී ඔව් ගොඩක් අය ප්‍රශ්න අහගෙන අහගෙන ආව වෙලා ගියා අපි දකිනවා සමහර නෑ මෙන්න මෙන්න අන්න ඔන්න ඔන්න කොටිය එළියට බැන්න ඔන්න කොටිය එළියට බැන්න ඕක තමයි හැටි
අපි කවුරුවත් එහෙම විශේෂ කරලා දෙමළද මුස්ලිම්ද කියලා බලන්නේ නැහැ. එහෙම ඩිස්ක්‍රිමිනේෂන් එකක් නැහැ. හැබැයි වෙලාව පිළිබඳ කතා කරනකොට දැන් කියන්නේ නැගෙනහිර ගැන කතා කරපු නිසා. ඔන්න මේක තමයි දේශපාලනයට පාවිච්චි කරන හැටි. මේ තමයි ජාතිවාදයට පාවිච්චි කරන හැටි. මේ ජාතිවාදියා. මේ තමයි ජාතිවාදියා. මේ වවාගෙන කන්නේ මේ අය. මේ අය තමයි මේ කියන්නේ. ගරු මහත්මයා ප්‍රශ්නෙට උත්තර දෙන්න. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, දදා 2000 මේ වර්ෂ 2020 53711 2021 122264 ඒ වගේම 2022 වර්ෂයේ 6 වෙනි මාසේ වෙනකන් 151000ක් මේ වාර්තාවේ තියෙන නමුත් 312000ක් විදේශගත කරවන්න අපිට පුළුවන්කම ලැබුණා. මේ ශ්‍රමිකයන් යොමු කළ ඇති රටවල් කවරේද කියලා තියෙනවා. තොරතුරු ඇමිනුමේ සඳහන් කරලා තියෙනවා ඒ රටවල් වෙන වෙනම මන්ත්‍රීතුමා සඳහන් කරලා තියෙනවා දත්ත සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ඒ වර්ෂයට අදාළ රටවල් වෙන වෙනම වශයෙන් උත් අපි සඳහන් කරලා තියෙනවා. නිශ්ශබ්ද වෙන ගරුතුමා අපි අමුණලා තියෙනවා. විශේෂයෙන්ම කියන්න ඕනේ ලියාපදිංචි විද්‍යාලයේ අපි වෙන් කළා. ඔනරබල් මිනිස්ටර් ද ඔනරබල් මිනිස්ටර් ජස්ට්